අද කතාව අද කතාව ලවුන් සවුත් මහතාගේ අනපරිදි රජයේ ආයතන විකිණීම පිළිබඳ පරීක්ෂණ. මේ සාජ මහත්තයා සාජ මහත්තයා ඔය කනත්තේ නයිට් ඩියුටි යන හැම දවසකම අරක්කු භාගයක් අරගෙන යන්නේ මොකටද? බයටද? බයට බයට නෙමෙයි, අවතාර භූතය වගේ උන් අල්ලගන්න. ඈ ඒ කොහොමද සාජ මහත්තයා එහෙම අල්ලන්නේ? ඇයි බං, මම ගෙනිච්ච භාගෙන් කාලක් විතර ගහලා මූඩි ඇරලා තිබ්බාම ඔය බොන්න පුරුදු වෙච්ච භූතයෝ මල පෙරේතයෝ යක්ෂයෝ කුම්බාණ්ඩයෝ උන් ටක් ගාලා ඇවිල්ලා මටත් නොදෙනින්න කිලිඹු බෝතලේ ඇස්සට බහිනවා. මම හොරෙන් බලන් ඉන්නවා. උන් උගුරක් දෙකක් බීලා ඉවරෙච්ච ගමන් මං ටක් ගාලා මූඩි අරන් වහනවා. කප්පට සිරිසිරාවට මේ ඊට පස්සේ ඊට පස්සේ මම බෝතලේ පිටින්ම තක්කඩියෙකුට විකුණනවා. මොන තක්කඩියෙකුට? ඒ බාරේ යන්ත්‍ර මන්ත්‍ර නම් කරන තක්කඩිය කට්ටඩි. අන්න කට්ටඩි. අනේ මේ විකාර කියන්නේ නැතුව ඉන්න සාජන් මහත්තයා. එහෙමනම් ඉතින් දැන් සාජන් මහත්තයයි මායිම අපි දෙන්නම ගිහිල්ලා ඔය සමහර රෙස්ටෝරන්ට් වල බාර් වල ඉඳගෙන මේ බෝතලේ එතන තියාගෙන අරගෙන බොනවා නේ. ඒ බොන වෙලාවටත් එහෙනම් භූතිය අවතාර මේ රින් ගන්න එපා බෝතලේට. නෑ. ඒ වෙලාවට ඉන්නේ. ඇයි මේ මොකද ඒ වෙලාවට ඉන්නේ නැත්තේ? භූතය එන්න කැමති නෑ බං කුම්බාණ්ඩෙක් ඉන්න තැන් වලට. ඈ දැන් මොන කුම්මැහියද ඔය කියන්නේ? කුම්මැහියෙක් නෙමෙයි බං කුම්බාණ්ඩේ. මොන භාණ්ඩයක්ද? කුම්මැහි භාණ්ඩයක් ගැනද ඔය කියන්නේ? නෑ බං කුම්බාණ්ඩ. කොයි වගේද? උඹ වගේ. මං ගැනද මෙච්චර මේ මටද අවලාද කිව්වේ? අවලාදා නම් මනන් නෙමෙයි බං, මං කිව්වේ ඇත්ත කතා. අයිසේ සාජන්! සාජන්! අයිසේ මහත්තයා! බලනවා කවුද මේ වාහනේ කෙල්ල නැත්තේ කියලා. මේ වීදි බලනවා කවුද එන්නේ කියලා. හා අපරේ රාජ මහත්තයා. නෑ සාජන් මහත්තයා දෙන්නේ. මත් ඒ බැලුවා සාජන් කෙනෙක් ඔච්චර ලොකු කාරයක එන්නේ කොහොමද කියලා. මේ සාජන් කෙනෙක් නෙමෙයි වෙන්නේ ඩවුන් සවුත් මහත්තයා. ඔයිසි මහත්තයා. ඇයි මොකද? මේ මාර ප්‍රශ්නේ ඩවුන් සවුත් මහත්තයා. මේ කජුබිස්තෝන් පොලිසියයි. ගුඩ් මෝර්නින් සර්. ගුඩ් මෝර්නින්, ගුඩ් ආෆ්ටර්නූන්, ගුඩ් ඊවිනින් සර්. මේ ගුඩ් නයිට්. අයිය සාජන්, ඔක්කොම කියන්න එපා විසේ. නෑ වෙලාව හැටියට එක කියන. නෑ වරින් වර හම්බෙන්න බැරි හින්දා එකපාර කියලා දැන්. ඉතින් සර් මේ මොකද මෙහෙට ආවේ? අතරම වබ වී ආවේ මේ පැවිදිල්ලක් දාල්ල. අයියෝ, නිකන් කෝල් එකක් දුන්නා නම් අපි එහෙට එනවනේ. සර් මොකද මේ පැත්තේ? ඒකනේ අපේ ඉස්සෙල්ලා පාරක් ගත්තනේ, එහෙම ගෙදරට ගිහිල්ලා නේද? නැත්නම් එහෙම නෙමෙයි බබ, මේ ආවේ රාබාල්‍ය පුරවැසියෙක් විදිහට පැමිණිල්ලක් දාන්න. දෙකනේ මං කියේ නම් සාජන් තමයි. නෑ කිව්වේ සාමාන්‍ය පුරවැසියෙක් හැටියට ආවි කියලා. එහෙම කිව්වම මේ අපේ ඩවුන් සවුත් සර් කියන්නේ සාමාන්‍ය පුරවැසියෙක් නෙවෙයි නේවා. ඉතින් කිව්වනේ යා සාමාන්‍ය පුරවැසියෙක් කියලා. සාමාන්‍ය පුරවැසියෙක් නම් මේ වෙනකොට මේ වයසට විශ්‍රාම ගිහිල්ලා තියෙන්න බෑ. ඔය තාම ඉන්නේ බං. පරසින් මාර වැඩේ උහු නේද සර්? සිරුට ගහපො. නෑ ගහන්න උනා. මොකද්ද කියපු විශ්‍රාම කතාව? ඈ දැන් අපි ඒව තමුල් ඇහිලා කියන විදියට විශ්‍රාම ගියොත් ඒව කවුද මේ රට කරවන්නේ? නෑ ඉතින් සර් විශ්‍රාම ගියාට සර්ගේ අයියලා ඉන්නවා, මල්ලිලා ඉන්නවා, පුත්තු ඉන්නවා, ඈ දැන් ලේලිලත් ඉන්නවා. ඒගොල්ලෝ මේ හොඳට කරයි නේද? හොරගන්ද? ඒයි සාජන්, හොරගන් නෙමෙයි යෝදියෝ. රට රට හොරගන්. මේ කවුද සාජල්? ඔයිසි තවසලා දෙල බලවද උතර සුටුපුටු ගන්න? නෑ සර්, මේ සර්ගේ පැමිණීම ගැන කතා කරනවා. අපි හරි සන්තෝසයි. ඔව් මේ බව ආවේ පැමිණිල්ලක් දාන්න. ඔව් මොකද මේ සර් පැමිණිල්ල? දැන් මේ පවතිලා ආඩුව විසිරුවා හරින්න ඕනේ කියලාද? අපිට ඕක කරන්න පුළුවන් නම් සර් මෙලාගෙන අපි කරලා ඉවරයි. මේ ඔයිසි මන්ත මේ මගේ කවුසට ඉන්නවා ඇසේ තන්දි හතලන් කවුරු දිනයිද දන්නේ? අයිසේ කවුද සාජල්? මොන වබ්බේක කියනකන් ඉල්ලවා. කියන්නේ සර් කියන්නේ සර්. ඔය කිව්වේ ආණ්ඩුව විකුර විසුරවල කතාවක් නෙවෙයි. ආණ්ඩුව රාජ්‍ය සම්පත් විකුරනවා. අනේ සර්, ඔය විකුණ ඉල්ලට බැරිද අන්තිම කොහරි පොඩි chance එකක් ආවොත් මේ පොලිසියත් විකුණලා දාන්න. ඔය බැටල් සෙට් මේ චීනෙට ඇමරිකාවට දුන්නා වගේ මොකක් හරි රටක් හොයලා මාටු කරලා දාන්නකෝ.
ඉතිෝපයාාවට වන ප්‍රශ්නයක් නෑ හොඳේ. තුට අපිට කියන්න පුලන ඇමරිකන් පොලිසිය චීන පොලිසිය එමගේ නික හඩම්බරෙන් ඉන්න පුළුවන්. අනික ඇයිට පසව පුදුකුටු අරිපු ඇතුකොට වචාලකච්චිය ඒ වගේවට මෙයි මේ මෙ ට්‍රන්සවෙන් නැතුව ඔය බීජීන් එතකොට නිවියොක් වගේ වොෂින්ටන් වගේ තැන්වොල්ටන අපි කෙලින්ම ට්‍රන්ස කරන්න. ඒ කතා ඇත්ත මෙතරපට ලැජනතු ගෙවල්ලටනොත් කියන්න පුළුවන් අපි ඇමරිකාට මාරු කර කැනඩාවට මාරු කර. ඒකතාව ඇත මටුනක් කියන්න පුලන්නේ නිවියෝ කන්දියේ බෝගහලඟ මම මේ දැන් මේ ඔයාට මේ කෝල් එක ගන්නකමන් කියලා. මේ කජුබිස්තෝන් පොලිසියයි. අයිසේ ද තවුසලාට තේරුලාද මට දැබේ පැබිලිල්ල දාල්ල ඕඩ වෙලා තියෙල්ලෙ මේ රාජ්‍ය සම්පත් අඩුව ඒ විකුරණක සම්බද්ධ. එතකොට සව දැන්ව මේ රාජ සම්පත්තික විකුරන්නේ කවුද? ආඩ්ඩුවලේ. ආණ්ඩුව කියන්නේ කවුද? ආණ්ඩුව කියන්නේ මහජනයා නේ. එතකොට රාජ්‍ය කියන්නේ? රාජ්‍ය කියන්නේ මිනිස්සු. දැන් එතකොට ඩවුන් සවුත් මහත්තයා කියන්නේ මිනිස්සුන්ගේ දේපල මිනිස්සුන්ම විකුණනවා කියලාද? ලාලාලා වැලන්ටයින් තමයි විකුණන්නේ. ඔන්න ඕකනේ ඩවුන් සවුත් මහත්තයා උදන දින ප්‍රශ්නි. ඔය වැලන්ටයින් මහත්තයාට විරුද්ධව පැවිලිලා බාරගන්න විදියක් නෑනේ. ඒ මොකද ඒ මොකද ඒ දැයාට විරුද්ධව ඒ පැවිලිලා බාරගන්න බැරි මොකද? මේ ලියන්න විදියක් නෑනේ. ඒ මොකද අයිසේ මේ පෑන වෙවුලනවනේ. අයිසේ තවසේ තටම තටම කියල තවස බයයි කියලාද? පිස්සුද? අපි බය නෑ. හැබැයි මේ පෑන බය. මම තද කල්ලා අල්ලලා ලියන්න ගියත් මේක වෙවුලනවනේ. අයිසේ මොකද්ද කියන තවස කියල තේරුම ගැතුව කතා කරල ඔහු. දැන් ඩවුන් සවුත් මහත්තයා මාර ප්‍රශ්නේ හොදේ. මොකද්ද මාර ප්‍රශ්නේ? දැන් වැලන්ටයින් මහත්තයා රාජ්‍ය සම්පත් විකුණනවා කියලා ලියන්න යනකොටම මේ පෑන ලියන්නෙම විකුණන්නේ නැහැ කියලානේ. අලේ අලේ වේලි කම්බේ බයිල ගහලා තුල්ලවා. කවුද ඔයිසි? සර්. තවුසල ඇත්තටම ඉද්ද ලොකු ලොකු දේශපාලඥයන්ට බයයි නේද? ඒක නේද ඇත්ත කතාව. මේ අයිසි සජන්. ඔයිසි මහත්තයා. තවුසි බයද? මේමයි මේ ඩවුන් සවුත් මහත්තයා. ඉස්සර නම් මම බයයි. එතකොට දැග ඊට පස්සේ මං මේ මටම ගියාගත්තා ඔය දේශපාලුවෝ කියන විදිහට මං වැඩ කරන්නේ නැහැ කියලා. ස්වාධීනව මගේ හිතට එකඟව මම වැඩ කරනවා කියලා මං මටම ගියාගත්තා. ඉතේලා ප්‍රශ්නයක් ලෑලි. ප්‍රශ්නයක් තියෙනවා. මොකද ප්‍රශ්නේ? ඊට පස්සේ මං බැලුවා මේ මම්මනේ මටම ගියාගත්තේ. ඔව්. තමාම තමාට කතා කරගන්න කෙනෙක් කියන එක පිළිගන්න එක ටිකක් භයානකයිනේ. ඉතින් මම පරණ විදියටම දේශපාලඥයෝ කියන දේවල් කරන්න පටන් ගත්තා. අයිසේ සායල් ඕ අයිසි මේ කොහොතට ආගල්වාලා. ඔය වැලල් ටයිට කලින් දේශපාලනය කරපු විදිහත් තමයි වබ. අයික හොදට මතක තියාගල්වාලා. ඔය වැලල් ටයිල් දැ ඔය ඔත්තර ඉල්ලෙත් මේ අපේ හින්දා. ඒක නිසා තවුසේ බයලතුව තවුසේ මේ වැැමිනිිල්ල බයලතු ලියාගල්වා. මේ කජුබිස්තෝන් පොලිසියයි. අයිසේ සාජන්. ඔයිසි මහත්තයා. තමසේ කිව්වහමයි මට මතක් වුණේ මං දැකලා තියෙනවනේ අයිසේ මිනිස්සු තමන් තමන්ටම කතා කරගන්නවා. ඒ අයියේ මෙන්න මේකනේ ඔයිසි මහත්තයා. ඒ මිනිස්සු ඇවිල්ලා කෙලින්ම ස්වයන් රැකියා කරන අයනි. මොකද පැහැදිලි නෑ. ස්වයන් රැකියා කියන්නේ ඔයිසි මහත්තයා එයාගේ කොම්පැනි එයා විතරයි ඉන්නේ. ඉතින් එතකොට හිතන්නකෝ එයා මීටිමත් තියෙනකොට වෙන කවුරුත් එයාගේ ඉස්සරහා නෑනේ. ඉතින් එයා එයාටම කතා කරගන්නවා. ඒ කියන්නේ එතකොට දැන් මේ මීටිමේ කතා කරන්නෙත් එයා අහන්නෙත් එයා? ඔව්. ඉතින් යාර වෙන සේවකයෝ නැහනේ. ඒ විතරක් නෙමෙයි වයිසි මහත්තයාට කියන්න අන දෙන්නෙත් එයා, අන පිළිපදින්නෙත් එයා, බනින්නෙත් එයා, බැනුම් අහන්නෙත් එයා, වැඩක් කරන්න කියලා කියන්නෙත් එයා, වැඩේ කරන්නෙත් එයා, එක්ක නොකර ඉන්නෙත් එයා. ඒකයිසෙ මාර වැඩන්නේ අයිසෙ. ඕ අයිසෙ. ඔව් සර්. දැන් තවුසලා පැබිලිල්ල ලියල් පටන් ගත්තද? ඔව් සර්, පටන් ගත්තා. කියලා බලන්න තවුසේ කොහොමද පටන් ගත්තේ? ඉස්සල්ලාම ලිව්වා අන්තෝ ජටා බහි ජටා කියලා. මොකක් අයිසේ මොකක්ද? ඇයි ඩවුන් සවුත් මහත්තයා දැන් මේක ලිව්වේ නැත්තං ඩවුන් සවුත් මහත්තයා අපිව කණ්ඩ හදනවා. මේක ලියලා ඉන්කුවාරි ඒකට ගියොත් එහෙම වැලන්ටයින් මහත්තයා අපිව කණ්ඩ හදනවා. අයියෝ අයිසේ, මේ ඔය බගුල් වැඩක් නෑ කියලා ඊට පස්සේ එතන ගියාට මොකද ලිව්වේ? කමා. කොමා කියන්නේ බැතුවර කොමසාරිද්ද? නෑ 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 නෑ, කොමාවත් දාලා මං ලිව්වා මගේ හිටියෝ තෝනසි, ගෙදර ගියත් තෝනසි කියලා.
කවුද දැන් ඕක කිව්වේ වෙලාද? නෑ නෑ දැන් කිව්වේ මං. ඇලා ඕක දැන් ওই කතාව ඉස්සෙල්ලා කවුද කියලා තියෙන්නේ? මං හිතන්නේ ඕක කියලා තියෙන්නේ ජුලියට් සීසර් බොනපාට් කියන මහාචාර්යතුමා. හරි අයිසෙත මං දැල්ලාවේ බොර බගුලක්ද කියලා හරි බොරවා කවුරු කිව්වත් කමක්ලා මෙතේ මේක ලියාගන්නවා. වැලල් ටයිල් රාජ්‍ය දීපල විකිලීව නිසා රටට කෝටි ගාලක් පාඩුවේ. මේ වයිසි මහත්තයා. ඔව් සර්. මේ බලන්න මේ මගුලේ පෑන. ආයි වෙවුලන්න පටන් ගත්තානි. මේ බලන්න මේ ලියවෙනවද කියලා. මේ පැත්ත කොලේ පැත්ත බලාතකට එන්නේ. හරි මුරණ්ඩුයි. හීන්ද ටික ඔක්කොම වේලිලා ගිහිල්ලා. වයිසි මහත්තයා කියන්නේ පෑන වෙවුලනවා වෙවුලිලා කරන්ට් එක වැදිලා වගේ. ඔව් වෙල බෑලක්ලද වෙල බෑලක්. තියනවා. ඉතින් අයිසේ ඒ බඩ අලුත් වරගෙන ලියලා ඔකෝ ඒ පෑවේ. ඒක මේ ආයි ලියන්න විදියක් නැහැ නේ. කලින් ලියලා ඉවර වෙච්ච පෑන. වල පොලිසිය දොයිවේ. දැන් අපි කියලා තෝරේ ඒ පෑන ලියවෙල්ලෙත් නැ. මොන පෑනක්වත් ලියවෙන්නේ. අපි අතින් අරන් ලියන්න ඕනේ. මොන පෑනෙන් ලිව්වත් අර වෙවුලන එක නම් වෙවුලනවා. ඒක නවත්තන්නද? අයිසේ ආයිද දැන් පෑනක් නැත්තල් ලියල්ල පෑන්තලක් හරි ඉල්ල පතක් හරි අරගෙන ලියනවා කෝක. ආබෙල වේවයි ලියවෙල්ලෝලේ. රාජ්‍ය දීපල විකිලීම නිසා රටට කෝටි ගාණක පාඩුවක් සිදුවීම සම්බන්ධව පරීක්ෂණ පැවැත්විය යුතුයි. මේ ඩවුන්සෝත් මහත්තයා, ඌ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? මේකේ සර් මේ සාක්කියට දෙන්නේ අස්සම් කරන්න ඕන. මොකද්ද කියන්නේ? දැන් මේක මේ කසාද සාධකයක්ද සාක්කිය අස්සම් කරන්නේ? නෑ නෑ එහෙම නෙවෙයි සර්. අපි සාක්කිය විමසන්න එපාය. අන්නේම මේ සාක්කිය අරගත්තොත් තමයි අපට මේ කේස් එක ඉදිරියට ගෙනියන්න පුළුවන්. හරි අයිස බොඩ බගුලක් හරි අරගෙන ඔය කේස් එක ඉක්මකලා ඉස්සරහට ගෙනියනවා. එහෙනම් සාජනුයි සර්ුයි අසං කරන සාක්කිය වලින්. මම්මකට මම පැත්ත බලාතක ඉන්නේ. වයිසි මහත්තයා අසං කරන්න. මගුලක් කතා කරන්නේ. මෙච්චරලා පෑන විතරයි වැවුනේ. දැන් මාවත් වැවුලනවා. මේ කජිබිස්තාන් පොලිසියයි. අයිය සාජන්, වයිසි මහත්තයා බලනකොයි මාර මරලන්නේ අපේ ඇඟිලටුනේ. ඔයා තමයි මේ මිනිහා බදාගත්තේ. මොකද සම්බදපතේ? නෑ නෑ තාපසනේ යත් එක ලොරි ටෝක් දීදී හිටියේ. මම කොච්චර කකුල බෑගුවාද? කකුල බෑගුවාද එපා එපා වාර ගන්න එපා කියලා. ඒ තමයි කකුල බෑගුවේ ඒකද? ඔව්. මං හිතුවා අපි බයවෙච්ච පාර මම කකුල පා කරනවා. හරි හරි දැන් මොනවා වුණා සාජන්? ඩවුන් සවුත් මහත්තයා කියපු විදියට මිනිස්සු කීප දෙනෙක්ගෙන් සාකි අසං කරගන්න එපා මේ වැලන්ටයින් මහත්තයා රාජ දීපල විකුරුණොයි කියලා. හා බල්ල කවුද ඉන්නේ කියලා. සාජන් නෑ අතනාර මනුස්සෙක් මාළුබුවා ඉන්නෝනේ. බබෙක් අනේ මක් වයසක බුවෙක් නම් එතන රැවුල බාබා ඉන්නවා තමයි. රැවුල නෙමෙයි ඇයිසේ ඒ මාළුබාන පිත්තක් තියාගෙන. දැන් පිත්ත දැක්කේ මේ මෙහෙල කතා කරන මෙහෙල කතා කරන මෙයා ඇයිසේ මාළු බබා මෙහාට එනවා. කාටද මහලු බබා කිව්වේ? මහලු බබා නෙමෙයි ඔය මාළු බබා. මාළු බබා කිව්වේ මේ අපේ ඔයිසි මහත්තයා තමයි තමුසිකේ නම දැනගෙන හිටියේ. මට කිව්වා කතා කරන්න කියලා මාළු බබා කියලා. අයියෝ නෑ නෑ වැරදිලා ඔය මහත්තයාට. මම මේ සරණේරි. නාප්පා විකුණන් දිනවද? මොනවද? ජෝඩු දෙකක් ගන්න බෑයිද? මාළුද? නෑ නෑ සරණේරු. සරණේරිස් කියන්නේ මගේ නම. ආ මේ පොඩයි ඔයි. තමුසේ රාජ්‍ය දේපල විකුණනවා. නැවැවි මාළු තමයි මම විකුණන්නේ. අයිසේ සාජන්, මේ මිනිස්සුයා කොහොමද අයිසේ රාජදීපල විකුණන්නේ? අපි අහන්න ඕනේ මේ වැලන්ටයින් මහත්තයා විකුණනවට විරෝධයක් තියනවද කියලා. ආ එහෙම දහන්න ඕනේ. නැත්තම් සාක්කි. අප්පටසේ. මේ ලොක්කා. ආ රාමයා. අයිසේ. ඔව් සාජන් මහත්තයා. තමුසේ මේ රාජදීපල විකිණීම සම්බන්ධව විරෝධයක් තියනවද? මේමයි හොදේ. මේ විරෝධයක් තියනවා කියලා කිව්වොත් නිකන් හිතනවා කියවුණොත්. හරි තමසලාට ඉස්සරහට පොලිසි ගහන උසාවි ගහන ගිහිල්ලා බොහොම රස්තියාදු වෙන්න වෙනවා. මේ සමහරවිට ජාත්‍යන්තර උසාවියට පාව යන්න සිද්ධ වෙනවා. අනිවාර්යයි අනිවාර්යයි. මොකද මේක මේ වැලන්ටයින් මහත්තයාට විරුද්ධව කේස් එකක්. අනේ අනේ ඔය හැටි ඉතින් එහෙම ඔයගේ වද විඳින්න තියනවනම් මොන අවල් එකටද ඔගේ විරෝධය පළ කරනවා කියලා මේ කියන්නේ? ඕ මුකුත් විරෝධයක් නැහැ කියලා ලියාගන්න. මේමයි නැහැ කියලා ලිව්වා. අම්සන පොලිසි ගානේ උසාවි ගානේ ගිහිල්ලා රස්තියාදු වෙන්න වෙනවා. මොකද මේ පැමිණිල්ල දාලා තියෙන්නේ ඩවුන් සවුත් මාත්‍යා. ඔහි නෑ කිව්වොත් එතුමාට විරුද්ධව කෙලින්ම විනයානුකූලව පොලිසි ගානේ ගිහිල්ලා මේ ලොකු කේස් ගොඩක් හොදේ පොදේ ලොක්කා. මම මේ දන්නේ ඉඳයි කියන්නේ.
එහෙමයි අපේ අම්මා එහෙනම් නිකම් මොන හේකටද ඔය ඩවුන් සවුත් මහත්තයාට විරුද්ධව කතා කරන්න කිව්ලා ලෙඩ දාගන්න ඔන්න ඔකේ ලියන්නේ එහෙනම් ඒවට විරුද්ධයි කියලා මේමයි හරි බබෙක් ගෙන්නලා ඇත්තියෙන්ද අපෝනේ වයසට මොන බබාද ඒක තමයි කියන්නේ මොකද්ද දැන් ප්‍රශ්නේ මම දැන් තමසට කිව්වනේ විරුද්ධයි කියලා කිව්වහම ඔව් මේක මේ වැලන්ටයින් මහත්තයාට විරුද්ධව කරන ප්‍රකාශයක් ඉඳා කෙලින් පොලිසිය ගහන්නේ උසාවි ගහන්නේ කියලා තමසට රස්තියාද වෙන්න එනවා කියලා මම සුද්ද සිංහලෙන් කිව්වනේ ඔය දැන් එතකොට මහත්තයෝ මේ විරුද්ධයි කිව්වත් ප්‍රශ්නයක් ඔව්නේ විරුද්ධ නැහැ කියලා කිව්වත් ඒකත් ප්‍රශ්නයක් නේ ඒකත් ප්‍රශ්නයක් එහෙමනම් මම මොන මොකද්ද කියන්නේ ඉතින් ඔයි තමසනේ කියන්න ඕනේ මම මේ පැමිණිල්ල ලියා ගන්න නෑ තම්ස දැනගන්න ඕනේ මොකද්ද කියන්නේ කියලා තේරුම් කරලා මේරුම් කරගෙන තම්ස විසින් කියන්නේ දැන් තමයි මම ලියන්නේ මේ කජුබිස්තාන් පොලිසියයි හයෝ අනේ මන්දා මේ රන්තෝ යටා බහි දට මේ තම්ස මම මේ පැමිණිල්ලේ ලියපු එක කොපි කළා නේද ඈ තාජ මහත්තයාත් එහෙම කල් ලිව්වාද බොරු කියන්න එපා මේ තම්ස දැක්කනේ මම මේ උඩින් ලියලා තියෙන එක කියලා මම මොකටද කොපි කරන්නේ මේ එහෙනම් මෙහෙම කියන්න මග හිතිය තෝනසි ගෙදර ගියෝ තෝනසි ඊකත් දෙකලා ඈ මේ හැබැයි දින් දියලා මම තම්ස කොපි කළා යන්නේ ලොක්කා ඔවා කොපි කළා මම විභාග ලියන්නේ තම්සේ ගෑ කෙලින් තියාගෙන අනිත් ඈ මේ පොත දිහා බලන් හිටියේ ඇත්ත කියනවා මේක හරි වැඩක් වුණානේ දැන් මම මොකද්ද එතකොට කියන්නේ මෙහෙමයි දැන් තම්සෙද මං සාමාන්‍ය මිනිස්සෙක් හැටියට උදව්වක් කරන්න හා හා කොච්චරද දෙක ලොකු දෙයක් අත වශයෙන් මොලාව හැටියට තම්ස මේ නෑ මේ තම්සගේ මේ මනසාතේ තියනවාද නෝ මම මොකක් නෑ මේ මෙහෙමයි තම්සගේ මේ විවාහ සාතිකේ තියනවා ආ ඔව් විවාහ සාතිකේ තියෙනවා විවාහ සාතිකේ කියන්නේ තම්සක සාද බැඳලා ඔය දේ විවාහ සාතිකෙන් කියන්නේ සාද බැඳලා කියන එකනේ නේද මේ ඔයි ඔව් උපෙන්න සාතිකේ දිනනවා ඒජි ඔෆිස් එකෙන් ඔක්කොම හදලා දෙන්න දාහන්නේ ඔය අහන්නේ උත්තර දෙනවා ඔව් තම්සි මතක තියාගෙන මේ කරන්න යන තම්සට උදව්වා උපෙන්න සාතිකේ මොකටද උපෙන්න සාතිකේ ඉඳලා බලනවා බං අනිත් ඔබ ඉපදිලාද කියලා ෂුවර් කරගන්න එපා සොක්කොර ඉසෙල්ලා අයියෝ මේ දැන් ඔය කොරනෝයි කියපු උදව්ව මොකටද මං ගැන හිතලා මෙහෙමයි දැන් තමුසේ කසාද බැඳලා ෂුවර් එකද ඔව් ඔව් දැන් හරි දැන් තමුසේ මෙහෙම කියනවා හරි රාජ්‍ය දේපල විකිණීම සම්බන්ධව තමුසි විරුද්ධයි කියලා කියනවා මම ඉතින් අර කරදර වෙනවනේ බලින් දාගෝ කියනකන් තමුසේ බහුලට කියන්නේ කියනවා රාජ්‍ය සම්පත් විකිණීම සම්බන්ධ විරුද්ධතාවයක් නැහැ කියලා පුළුවන් නේද කියන්නේ ආයි ආයි මේ මොනකටද ලෝක කියන්න බැරි ඩොමට මොකද මම ඕකේන ඕනම දෙයකට පවුල බෑගේ මම බෑගේන ඕනම දෙයකට අපේ පවුල හාගේ හරි හරි අපේ අම්මා ලොකු දෙයක් සර් මගේ ඔළුවෙන් නිකම් පුදුම බරක් නිදහස් වුණා වගේ වුණා ප්‍රශ්නේ දැන් ඉවරයි නේද එතකොට මෙහෙම ඉවරයි කිව්වට ආ දැන් තම්සි විරුද්ධයි කියපු ගමන් ඔව් වැලන්ටයින් මහත්තයා තම්සිව හිරේ දානවා මාව ඔව් පවුල නැහැ කියපු ගමන් ඩවුන් සවුත් මහත්තයා තම්සිගේ පවුලව හිරේ දානවා හරි 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 මට තේරෙනවා එතකොට වැලන්ටයින් මහත්තයා මාව හිරේ දැම්මහම ඩවුන් සවුත් මහත්තයා ඇවිල්ලා මාව බේර ගන්නවා ඩවුන් සවුත් මහත්තයා අපේ පවුලව හිරේ දැම්මහම වැලන්ටයින් මහත්තයා ඇවිල්ලා අපේ පවුලව බේර ගන්නවා එහෙම නේද වෙන්නේ එතකොට නෑනේ එහෙම වෙන්නේ ඈ ඒ මොකද ඇයි බං ඒ ඔක්කොම යාළුවනේ මල්ලි මොකක් කිව්වා ඕ ඒගොල්ලෝ සෙට්ටලා විස්කිය අඩියක් එහෙම ගහලා ඉඳි උඹලා දෙන්නා හිරේ අනේ ඉතින් ඒක හරි අසාධාරණ වැඩක් නේ සාධාරණයක් නෑ සාධාරණ අයියේ මේ එමෙ නැතුව තමුසි මේ කියන්නේ මේවා විභාග කරන්න ගිහිල්ලා අපට හිරේ යන්න කියලාද සජන් ඔය කියපු දේවල් ටික ලියා ගන්න මල්ලියාගෙන මේ තම්සල දෙන්නා හිරේදී පවුල් කරනවද මේ කජුබිස්තාන් පොලිසියයි